මම YouTube channel එකෙන් අලුත් දෙයක් අලුත් කෑමක් හදන හැටි කියලා දෙන්න. ඒ වෙන කිසිවක් නෙවෙයි. අපි හැමෝටම අවන් එකක් නැහැ. මට වගේ. ඉතින් අපි අවන් එකේ කරන කාර්ය තමයි යම් කිසි දෙයක් බේක් කරගන්න. ඉතින් අපිට දරලිපේ බේක් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඉක්මනින් කරගන්න අවශ්‍ය නම් මේ අවන් එකක් අවශ්‍යයි. නමුත් අද අපි බලමු මාළුවේ අවන් එකක් නැතුව දරලිපේ බේක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අද අපි මේ ගල් මාළු වර්ගයක් තමයි මේ බේක් කරගන්න යොදාගත්තේ. අපි බලමු මුලින් ගල් මාළු වර්ගයට පුච්චන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. ඒ වගේම නිරෝයින් ෆිල්ම් YouTube channel එකේ වීඩියෝ හොඳයි නම් ෂෙයා කරලා සහයෝගයක් දෙන්න. තව දෙයක් අපේ හැමදාම අලුතින් එන වීඩියෝ ඔයාලගේ ෆෝන් එකට ගන්න අවශ්‍ය නම් දකුණු අත පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා ඔයාලට ඒ වීඩියෝ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපේ නිරෝයින් ෆිල්ම් YouTube channel එක ඔබ අතරට තව යාළුවෝ අතරට මේක ෂෙයා කරලා සහයෝගය දීලා ඒ වගේම subscribe කරලා අපිට සහයෝගය දක්වන්න. සුපුරුදු විදිහට ඔයාලගේ අදහස් පුංචි comment එකකින් වීඩියෝ එකේ දක්වන්න. එහෙනම් අපි බලමු නිරෝයන් ෆිල්ම් YouTube channel එකෙන් මාළුවෙක් බේක් කරගන්නේ කොහොමද කියලා දරලිපි. ගල් මාළු වර්ගයට අයත් බඩ වෙන මාළු වර්ගය. ඉතින් අද මේ වගේන් අපි කරන්නේ මාළුවා දරලිපේ බේක් කරන එක. අපි බලමු මේ මාළුවා හොඳින් පොළඳින් සූලා මේ මාළු කරගන්නද කියලා. මට ඉතින් තාම මාළු කපන කටයුතු වලදී කරගේ මහත්ම ඉතින් අපි බලමු කොහොමද මේ ගල් මාළු වර්ගයට ආයත් බඩව් කියන මාළුවා දරලිපේ බේක් කරගන්නේ කොහොමද කියලා. හරි එහෙනම් අපි දැන් මේ මාළු කපාගෙන සුද්ධ කරගමු. හොඳින් වැදිය යුතුයි අපේ හදාගන්න පේස්ටි එක. අපි මේ බඩත් හොඳින් සුද්ධ කරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ අර කලින් පෙන්වූ පරිදි හොදලා හොඳින් සුද්ධ කරගත්තු මේ තියෙන හොඳට මේ බඩේ සුද්ධ කරගෙන අයින් කරන් තියෙන පිරිසුදු කරගෙන මේ වගේම ඉරි කපා ගත්තා. මේ මේවට හොඳින් අපේ පේස්ටිය වදින්න ඕන. ගල් මාළු වලට අයත් මාළු වර්ගය මේක. ඊළඟට අපිට මේක පේස්ටිය හදාගන්න බටර් අපි නම් ගත්තේ දැන් පොඩි මාළුවෙක් නිසා ග්‍රෑම් 25ක් පමණ. ගම්මිරිස් කුඩු නම් මේස හැඳි දෙකක් විතර ඕන. මිරිස් කුඩු මේස හැඳි දෙකක්. ලුණු කුඩු රස 90 වැඩි කරගන්න එපා. මොකද අපි බේක් කරගන්න දෙයක් නිසා ලුණු වැඩි වුණොත් කන්න බැරි වේවි. ඕනම දෙයක් ලුණු වැඩි වුණාම කන්න බැහැ. මේක ඉතින් අර කරියක් හදන්නේ නැති නිසා මේ ලුණු සුළු ප්‍රමාණයක් එකතු කරගන්න. ඒ වගේම මේ පේස්ටිය කවරම් කරගැනීම සඳහා දෙහි හෝ විනාකිරි. අද මම එකතු කරගත්තේ දෙහි. අද මේ වෙලාවේ නැහැ. ඒක නිසා මම විනාකිරි මේස හැන්දක් පමණ එක් කර ගන්නවා. ඉතින් මේව තමයි මේ ගල් මාළු විශේෂය දරලිපේ බේක් කරගන්නේ අපි අවශ්‍ය වෙන ද්‍රව්‍ය. ඉතින් අපිට අවන් එකක් නැහැ. අවන් නැති නිසා මේක අපි දරලිපේ අද පුරුසා ගන්නෙ. මේව තමයි අවශ්‍ය ද්‍රව්‍ය.
අර ඉස්සල පෙන්නපු බටරුයි මිරිසුයි ගම් මිරිස් කුඩුයි ලුණුයි එකතු කරලා හොඳින් කවලම් කර ගන්නවා මේ පේස්ටිය හදා ගන්න අපි ඊට කලින් අර මාළුවගේ ලුණු කුඩු ටිකක් දාලා මාළුව සම්පූර්ණයෙන්ම ලුණු ගාගත්තා දැන් මේකට විනාගිරි ටිකක් එකතු කරලා පේස්ටියක් වගේ හදා ගන්නවා पेस्टी मे मालूट मे कपागत डस्वलट पुरोगे संपूर्ण मालू बटे गागन्नवा मालूगे अने पर तेल गिर मगा ආකාරයට හොඳින් පිටස්සරටත් වැටෙන ආකාරයට ඇතුළටයි මාළුව පේස්ටිය දවට ගන්න. දැන් අපිට මේක තියෙන්නේ ඊටම සුළු දෙයයි දර ලිපේ මේක කුරුස්සා ගැනීම මාළුව. ඔන්න අවන් නැති අයට හොඳම උපක්‍රමශීලී දෙයක් हरवगा
දැන් අපි මේක හොඳින් පිච්චිලා තියෙන නිසා පිලිසිලා තියෙන නිසා ලිපෙන් දර ලිපෙන් ගමු මේ තියෙන්නේ මාළුව හොඳින් පුරුසාගෙන යුරුනාට පස්සේ ඉතින් ඔයාලටත් අවන් නැතුනේ කියලා පසුත වෙන්නවත් දුක් වෙන්නවත් එපා ඉතින් මේ වගේ ඔරට කරන්න බිලක් යන්නේත් නැහැ දර පමණයි පොල් කටු කිහිපයක් පමණයි මේ වගේ ඉතා ඉක්මනින් මාළුවේ පුරුසා ගන්න දැන් හොඳින් පිලිසිලා තියෙන්නේ හොඳට තැම්බිලා පිච්චිලා තියෙනවා